Happy birthday, dear Jadu uncle. Happy birthday to you. ගේම් ටික තමයි ඊ හම්බුනේ මට ඉතින් අයිබෝන් කියලා පිළිගන්නවා කොරියන් නෙට්වර්ක් අපේ YouTube channel එකට. ඉතින් ආ චතුව නෙවෙයි ඉන්නේ රසියා. මොකද බලන්න ඇති වෙන්නේ. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. අපි පාසල් බෑග් එකක් ගන්න යනවා මෙතනට. පඩේ ඇතුළට. හරි. අයිබෝන් ඔන්න අපි අර කීප විදිහට වැඩේ පටන් ගන්නවා අපේ කොරියන් නෙට්වර්ක් එකේ චතු වගේ වැඩේ. ඉතින් පාසලට ආවා. මාස් ඔෆ් කියනවා. ඉතින් සයිට පාසලට දැස පොඩ් බෑග් තියෙනවා. ඉතින් අපි යන් ඇතුළට යමු. කොරෝනා හින්දා මුලින්ම අපි ප්‍රින්සිපල් සර්ගෙන් අවසර ගන්න ආවේ. එහෙනම් ජය වේවා කිව්වා. කොරියා කින්න ඔයාලා සමට යහා කොරියන් නෙට්වර්ක් YouTube channel එකට. ඉතින් ඔන්න අපි කියපු විදිහම අපේ සර්ගේ ඉල්ලීම පරිදි එම නාපාන කනිෂ්ඨ විද්‍යාලයට මාස් සෙන්සයිට අරගෙන ආවා. ඉතින් ඒක මේ වෙලේ අපි සර්ට බාර දෙනවා. මොකද කොරෝනා නිසා මේ එහෙම උත්සව එහෙම ගන්න ඕනෙත් නැහැ. අනික පොඩි දෙයක් නේද සර් ඉල්ලීම් කරා. මොකද මේ දවස්වල කොරෝනා වසංගතය ආයි හිසෝසන වෙලාවේ සර්ගේ ඔන්න ඉල්ලීම අපි කොරියාවේ චතුමල්ලිගේ උපන් දිනේට අපි එක ඉස්ට කරා. එන්න සර්. නමස්කාරී. මම සර් මාස්. ඉතින් මේ පෙටි දිනේ ඉස්සර මොනද? හරි සුබෝදෑසනක් වේවා. පළමුවෙන්ම චතු මහත්තයාට සුබ උපන් දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම නාපාන කනිෂ්ඨ විද්‍යාලයේ ඉන්නේ අඩු ආදායම් ලාභී දෙමව්පියන්ගේ දරුවෝ තමයි 99%ක් ඉන්නේ. රටේ පවතින මේ වාතාවරණයත් එක්ක මේ කරපු උතුම් ක්‍රියාව ඒක මුදලින් මනින්න බෑ ඇත්තටම. මොකද මේ දරුවන්ට ඉතාම වටින දෙයක් තමයි මේ සෞඛ්‍ය ආරක්ෂිතව තමයි දරුවෝ පාසලට එන්න ඕනේ. සමහරට මාස්ක් එක දා දෙමව්පියන්ට අරන් දෙන්න බැරි දෙමව්පියෝ ඉන්නවා. ඉතින් ඔබතුමා වැනි ශ්‍රේෂ්ඨ ගතිගුණ දෙන පුද්ගලයන් මේ කරන කාර්යය ඉතාම අගය කොට සලකනවා. මම පොඩි ඉල්ලීමකුත් තව කරන්න කැමතියි. පුළුවන්කමක් තියෙනවා නම් මේ දරුවන්ට පරිගණකයක් ලබා දෙන්න. පරිගණක අඩුම තරමේ 5ක්වත් මේ දරුවන්ගේ අධ්‍යාපනය දැන් යන්නේ තාක්ෂණයත් එක්ක. ඒ තාක්ෂණයත් එක්ක යන්න නම් දරුවන්ට ඒ මෙවලම් අවශ්‍ය වෙනවා. ඉතින් මේ හුදකලා පාසලක් විදිහට ක්‍රියාත්මක වෙන මේ පාසලේ දරුවන්ට ඒ අවශ්‍යතාවයේ ඉටු කර දෙන්න ඔබතුමාට හැකියාවක් තියෙනවා නම් පරිගණක 5කින්වත් ඒක ඉතුම් ක්‍රියාවක් විදිහට සැලකෙනවා. අද මේ කරපු කාර්යාවියට ආචාර්ය මණ්ඩලයේ දමෝපියන් දරුදරයන් සියලු දෙනා වෙනුවෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. නැවත වතාවක් සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. චතු මහත්තයාට. ආසදෙන්න. හරි පුතා පටන් ගන්න. හරි පටන් ගන්න. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Jadu uncle. Happy birthday to you. Happy birthday uncle. ඒ මාමා ඉන්නේ කොරියාවේ. ඒ මාමාගේ නංගිලත් කියන Happy birthday කියලා. ආන්ටි කිය. හරි එහෙනම් කටිය. පරිස්සමට ඉන්න ඔය මා සම්බේ දන්න ඔයගලන්ට මා සම්බේ හොඳේ. හරි. දුසරණ හැනා.
ඔන්න චතු චතුගේ උපන්දිනේට දෙයක් කරන්න ඕනේ කිව්වා. ඒ දේ කරා. ඉතින් චතුටත් චතුගේ එකකුස උපන් තමගේ චතුගේ නංගිට සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. පාසලේ ළමයිනුත් කිව්වේ ඒකයි. ඉතින් අපේ නාපාන ආයුෂ්ට විද්‍යාලයේ විදුහල්පතිතුමාගේ ඉල්ලීම අනුව අපි මාක්ස් 10කුයි සෙන්සයිට ලීටර් 250 මිලිලීටර් 250 බෝතල් 12කුයි අඩු ආදායම් ලාභී 9-4 දෙනෙක් තෝරගෙන පාසල් පොත් ඔක්කොම බෙදා දුන්නේ අපේ කොරියන් නෙට්වර්ක් චතුගේ උපන්දිනය වෙනුවෙන්. එහෙනම් ජය වේවා. යාළුවනේ ඔයාලට පුළුවන් තමන්ගේ පාසලේ අසර්මනේ වගේ දුප්පත් පාසල් තියෙනවා නම් ඒ පාසලට මේ වගේ මාක්ස් බෙදා දීලා ටිකක් මොකද ළමයි නිදහස ඉගෙන ගන්න දීලා අපි එයාලගේ ආරක්ෂාව අපේ අතට ගමු. ජය වේවා. Happy birthday to you. Happy birthday to you, Chatu. Happy birthday to you. Happy birthday to you. Happy birthday to you. Happy birthday, Chatu. බොහොම ස්තුතියි හැමෝටම. මේ සෑහෙන වෙලා මේ මං මේ මාර කට්ටකල කට්ටිය වටේටම ඉන්න කට්ටිය ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා. ගොඩක් කට්ටි කියන්නේ මේ අපි හැමදාම එකතු වෙන මේ එකතු වෙන්න බැහැ කට්ටිය. වටේ උස්සා උඩට උස්සා සයිඩ් එකෙන් තියෙන මේ ඒක තමයි සර්ප්‍රයිස් කිරීම. ගොඩක් සතුටුයි. මේකේ බැටරි දැස්සනේ දොරේ. දොරත් අවුල් ගියා. දොරත් අවුල්. වල ඩිවයිස් පිළිවෙලට. ෆෝන් එක ෆෝන් එක. එයාට කවදද දොරෙන්නු? කරගෙන බොරු කියාගෙන මල්ලි හැමදාම ඇත්තරම මේ හැමදාම අපි හැමෝම අපි ඉන්නේ සුළු පිළිවෙලක් සර් හැමදාම කියනවා වගේ අපි ඉන්නේ අපි ටික දෙනයිනේ. ඒ ටික දෙනා හැමදාම වගේ දන්නවා. ඉතින් ඒ බැඳීම හැමදාම අපි සෙලිබ්‍රේට් කරනවා කොහොම අපි ටික දෙනාගේ සතිපතා අවුරුදු පතානේ. මේක හොඳම උදාහරණ කියනවා දන්නවා. අපේ චතුරුවන් වීරක් කොඩි අද නයිට් එක තිබ්බා. අද නයිට් එක තිබිලා මට එන බොරුවක් කියුවා. ඔයාට බොරුවක් ඉදරන්නේ මේ දේශාන්තත් මම බොරුවක් කියලා තිබ්බේ මේක ලියලා මේ අන්තිමේදී ඒ කිව්වා කොමාරි කතා බහ කරගෙන ඉරේලා මගේ හොඳම යාළුවගේ බර්ත්ඩේ එක තියෙනවා එහෙමයි කියලා තමයි ආවේ මේ. ඇයිදලා ඇත්තටම ඒක ඔයාට එනකන් හිතාගන්න බැරි වුණානේ චතු වෙන්නේ එන්නේ නැහැ කියලා ලියලානේ හිටියේවා. ඔව් ඔව්. අපි තාම මේ කොරියාවේ මෙතන කලි හිටියා. ආයේ මේ සර් තර්ජනය කළා මට. මේ කවුදත් එහෙම කියන්නේ. එදා කිව්වා මේ එන්න ඕන මේ සති එන්න ඕන කිව්වා. දාද මං විහිළුවට කිව්වා ඒ ආවේ නැත්තම් ආයෙ එන්නත් එපා කියලා කිව්වා. නෑ ඒ කිව්වේ අද දවසේ ආවේ නැත්නම් එන්න එපා කියලා. ඒ කියන්නේ අපි මෙතන කියන්න ගන්න ඕනේ ඉඳන්. ඔව් කට්ටියත් එක්කම අපි මේ ඕගනයිස් කරලා තියාගෙන තියෙද්දි ඇත්තටම දැන් දිශාන් චාමරට කම්පැනිය වැඩ තියෙද්දි ආවේ චාමර. හරිද? ඉතින් දිශාන් තේමයි චතුත් එහෙම කට්ටියත් එක්ක මේ ඇවිල්ලා හිටියේ මොකද අපි ළඟින් ආශ්‍රය කරන්න ඉන්නේ කීප දෙනායි. ඒ කීප දෙනාගේ මේක බර්ත්ඩේ එකට අපිට සුබ පතන්න බැරි නම් අපි මේ කරන්න අපේ මේ හමුවීම් වලින් වැඩන්නේ. ඒකනේ අපිට තියෙන්නේ. දැන් උපන්දිනේ කියන්නේ අපි අවුරුද්දක් තා යනකොට ඉතින් අපි දුක් වීමක් විතරයි වෙන්නේ. නමුත් ඊට වඩා දෙයක් මෙතෙන්දී අපි දකින්නේ හැම දෙනාත් එක්කම අපේ
ළඟම ඉන්න යහළුවන් අතරේ සහෝදරයන් මිතුරන් ඒ හැම දෙනාම වාදනේ ටික චාමර ඇත්තටම ඕන උනේ මොකද චතුර හිතන්න කීයක මේකක් කරන්න ඉතින් ඔන්න ඔයාලා දැන් දකින්න ඇති කොහොමද මගේ උපන්දිනේ සිද්ධ වුණේ කියලා. ඉතින් උපන්දිනේ දවසේ වෙච්ච සිදුවීම් ටික තමයි මේ ඔයාලට දැන් පෙන්වුවේ මුලින්ම. ඉතින් මේ ගොඩක්ම සතුටුයි මේ අවුරුද්දේ මම නොහිතන විදියට නොහිතපු විදියට මට ගොඩාක් ආශිර්වාද ලැබුණා, සුභපැතුම් ලැබුණා, තවමත් ලැබෙනවා. ඉතින් ඒ හැම දෙනාටම තැන්කියු කියන්න ඕනේ මුලින්ම. පළවෙනියට ජනවාරි 30 ලබනකොටම උපන්දින ලබනකොටම ප්‍රේමලස්සරලගේ ගෙදර හිටියේ සර්. රෑ 12 වෙනකොට හරියම සර්ුයි තව අපිත් එක්ක එකතු වෙලා ඉන්න දිසා මල්ලි, චතු චාමර, දිසා මල්ලිගේ යාළුවෝ, ඒ හැමෝම සර්ලා දිහා මුලින්ම කේක් එකක් කපලා මාව සර්ප්‍රයිස් කරා. ඊට පස්සේ සර්ුයි සර් එක්ක අපිත් එක්ක සෙට්ටන යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා. එයාලා ඉතින් නම් වශයෙන් කියන්නේ ගොඩක් ඉන්නව කට්ටි. කෙටියෙන් කියන්න ඉතින් ඔයාලා ඊට පස්සේ ඉතින් මේ උදේ ඉඳන් හවස් වෙනකම්ම අපේ මහා සංඝරත්නය කොරියාවේ වැඩසිටින මහා සංඝරත්නය මට ගොඩක් සුබ පැතුවා. එතකොට මම වෙනුවෙන් ආශිර්වාද පූජාවක් කරා. දැන් මේ වීඩියෝ එක කරන්නේ 31 වෙනිදා. ඉතින් මගේ නංගිගේ උපන්දිනේ අද 31 වෙනිදා. ඉතින් නංගිටයි මටයි කියලා වෙනව පොඩි වැඩකුත් කරා. ඒක තමයි දැන් ඔයාලා මේ කලින් දැක්කේ ඉස්කෝල එකට පොඩි මට පුළුවන් ඉදිරියට පොඩි දෙයක් කරා. ඉතින් ඒකට ඒ දේ කරන්න පුළුවන් වෙන එක ගැන ගොඩක් සතුටු වෙනවා. ඉතින් ඒ වගේම ඊයේ හවස තව සර්ප්‍රයිස් එකක් දුන්නා ඒ ලක්ෂ්මණ අයියා, සානක අයියා, සමන් අයියා, ඒකට මංජු, නිමේෂ්ක සෙට් එකම. ඉතින් තව හිටියා ධර්මය අයියා, මනෝජ අයියා, ඒ ටික දෙනා තමයි හිටියේ. තව ගොඩක් කට්ටිය ඉන්න තිබ්බේ. ඒ කට්ටිය යාලගේ වෙලාව කැප කරගෙන මං වෙනුවෙන් සෑහෙන්න මහන්සිලා ඉතින් කෑම හදාගෙන ඇවිල්ලා මාව පුදුම කරා. ඉතින් මේ කොරියාවේම එයාලා ඒ කීප දෙනා ඉතින් එහෙම ලේසියෙන් එකවර හම්බෙන්නේ නැහැ. ඉතින් ඒකට ප්‍රේමදාසර තමයි ගොඩක් මහන්සි වුණේ වෙලා තියෙන්නේ. ඒ වගේම ලක්ෂ්මණ අයියා, ඉතින් හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ ආදරේ, ඒ ලැබුණ ආදරේ මට මාර වටිනවා. මේ තාක් කොරියාවේ ලැබුණ ලොකුම ඇගේම් ටික තමයි ඊ හම්බුනේ මට. ඉතින් හරිම සතුටුයි. ඒ වගේම මේ කුඩා ළමුන්ට දුප්පත් කුඩා ළමුන් කියන්නේ අඩු ආදායම් ලාභී පාසල්
යන ළමයින්ට මේ පාසල් උපකරණ දෙන්නයි සැනිටයිස් දෙන්නයි ඒකට ගොඩක් මේ රසියයි මම මහන්සි වුණා. ඉතින් රසියයිට ගොඩක් ස්තුතියි. මේ ඒක මට ලැබුණ වෙනම දෙයක්. ඉතින් ඒ දේ Facebook සහ YouTube දාන්නේ දැන් මං වගේ ආසාවෙන් කියන්නේ තව කෙනෙකුට උදව් කරන්න කැමති කට්ටිය ගොඩක් ඉන්නවනේ. ඒ අයටත් මේ වගේ අයිඩියාවක් ගන්න පුළුවන් ඒකෙන්. ඉතින් දැන් ඒ රසිය ගිහිල්ලා සම්බන්ධ කරලා දුන්නේ ස්කෝලේ තව ඉන්නවා ළමයි. ඔයාලා පුළුවන් නම් එයාලට උදව්වක් කරන්න මං රසියගේ නම්බරෙත් දාන්න යටින්. ඒකත් නම්බරේට කතා කරලා ඊට පස්සේ ඒ වගේම තව ඒ වගේ තව දේවල් උපන් දිනේ සහ මොනවාරි විශේෂ දවසක හරි කරන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක් කියලා හිතනවා. ඉතින් රසියට ගොඩක් ස්තුතියි. මං වෙනුවෙන් මායි අපේ නංගි වෙනුවෙන් දෙන්නටම වෙනුවෙන් තමයි උපන් දිනේ මතක් කරලා කරේ. ඉතින් ඒකට ගොඩක් ආපහු ස්තුතියක් දෙනවා. ඉතින් ආපහු කියන්න දෙන්නේ සර්ප්‍රයිස් වුණා සෑහෙන්න. ඉතින් ආපහු සර් මාංජු ලක්ෂ්මන් අයියා සානක අයියා නිමේස්ක චාතු දිල්සාන් නම් කියන්න බෑ. ඉතින් හැමෝටම තැන්කියු. එතකොට Facebook එකෙන් YouTube එකෙන් YouTube එකෙන් නම් දැන් දන්න දැන් තමයි දැනගන්න. ඉතින් ඒත් එක්ක මල්ලි කෙනෙක් මන් දැක කමෙන්ට් එකක් දාලා තිනවා මේ YouTube එකේ මම පෝස්ට් එකක්වත් මොකුත් දැම්මේ නැහැ. ඉතින් YouTube එකේ දැන් මේ වීඩියෝ එක දාගෙනකොට අනිවාර්යෙන්ම ඔයාලා විශ් කරයි කියලා හිතනවා. ඉතින් මාත් එක්ක නිතරම ඉන්නවට ඔයාලට ගොඩක් ස්තුතියි. ඉස්සරහට දිග වීඩියෝ ටිකක් කියන්න. දැන් මේ වෙනකොට සමහරට මංජුගේ මෙතන ඊයේ වුණ සිද්ධිය වීඩියෝ එක ඔයාලා බලලත් ඇති නැත්නම් ඉස්සරහට බලයි. ඒක මට වචන කතා කරගන්න බැරි වෙන සමහරවල්ට මම එච්චරකට සංවේදී වුණා. ඉස්සරහට මගේ නොකියු කතා ටිකක් මං ඔයාලට මංජුගේ වීඩියෝ එක්කම මගේ එක හරහත් දෙන්න මං හිතනවා. ඉතින් මේ ඔයාලා නිසා තමයි මේ මගේ YouTube එක මේ ධර්මයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ හැමෝටම ගොඩක් ස්තුතියි. ආපහු නැවතත් මට මේ තරම් සුබ පැතුම් එක් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. ආයෙත් වීඩියෝ එකෙන් අපි හමු වෙමු. හැමෝටම ජයවා. තෙරුවන් සරණයි චතුරංග ප්‍රදීප මහත්මා ඇතුළු පවුල හැමදෙනාටම 2022 පළවෙනි මාසේ 30 වෙනිදා උපන්දිනයේ සෙමරු චතුරංග ප්‍රදීප අපේ මහත්මාට අපි විශේෂයෙන් ආශිර්වාදයන් සිද්ධ කරනවා. සුභපතනවා මේ මොහොතේදීත් ලුම්බනියේ සිද්ධාර්ථ ගෞතම සම්බුද්ධ විහාරයේ හදන කුටිවලට නිරන්තරයෙන් ආධාරුපකාර කිරීමෙන් ඒ වාගේම විශේෂයෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උපන් ලුම්බනියේ විශේෂ පහන ආලෝක පූජාවන්ද 30 වෙනිදා පූජා කිරීමෙන් ඒ වාගේම පිරිත් දේශනාවන්ද සිද්ධ කිරීමෙන් මේ සෑම පැත්තකින්ම ලබාගත්තව සීලම් පුණ්‍ය ධර්මයන් නැවතත් අනුමෝදන කරනවා. අනුමෝදනම වේවා. මේ පින් බලෙන් රත්නත්‍රේ අනන්ත ආශිර්වාද බලෙන් උපන්දිනේ සෙමරු චතුරංග ප්‍රදීප අපේ මහත්මාට නිදුක් නිරෝගී සම්පත්තියම දීර්ඝායු සම්පත්තියම චිරජීවනයම ලැබේවා සලසේවා. කියන කරන රැකිරක්ෂා ආදී සියලුම කටයුතුද සර්බ ප්‍රකාරයෙන්ම සාර්ථක බවට පත්වේවා. සතක් සාන්තියක් සෙනසිල්ලක්ම වේවා. සර්බ භද්‍ර ආරක්ෂම සලසේවා. සුභම සුභ උපන්දිනයක්ම වේවා. ඒවාගේ මුතුම් චතුරාරයේ සම්පත්තියද අවබෝධ වේවා කියලා නැවතත් අපි ලුම්බනියේ ඉඳලා ආශිර්වාදයන් සිද්ධ කරනවා. සෙත් ප්‍රාර්ථනාවන්ද සිද්ධ කරනවා. උපන්දිනයේ සෙමරු අපේ චතුරංග ප්‍රදීප මහත්මානන්ට. එහෙනම් හැමදෙනාටම තෙරුවන් සරණයි. උතුම් චතුරාර්ය සම්පත්තියම අවබෝධ වේවා.